කෙනුර කෙනුර ඔයා මේ කාලේ ජනප්‍රිය නේද වෙනස් ස්ටයිල් එකක ගීතයක් ගායනා කරේ ඔයා අර වොයිස් එකෙන් දැන් හෙඩ් වොයිස් එකෙන් අර සමහරවල් දාපු කෑලි තියෙනවා සමහර කෑලි ඔව් ඒ දේවල් හරි ලස්සනයි ඒ දේවල් ඔයා ඒ දේවල් හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙනවා හෙඩ් වොයිස් එකෙන් දාපු කෑලි එතකොට ඔයා කොහොමත් දක්ෂ ළමෙක් ඔයා මේ ගීතය හොඳට ගායනා කරා මොනවහරි අඩුපාඩු තියෙනවා අපි ඊළඟ වටේදීව හදා ගන්නවා නේද? අනිවාර්යම තමයි. එතකොට එක එක විදිහේ එක එක වේරියේෂන්ස් එක එක විදිහේ ගීත ගායනා කරනවා කියන එක රියැලිටි තරඟාවලියක තියෙන්න ඕන දෙයක්. මේකත් එක්තරා විදිහක ගීතයක්. වෙන විදිහක්. ජය වේවා. නියමයි. Thank you sir. වාචි ලකුණු දෙමුද? දෙමු ලකුණු. Thank you sir. කෙනොර කියන බාර ලකුණු කීයක් ගත්තද කියලා? 85. 85. මේ දැන් මේ වටේට චාවෝ මල්ලි කියලා ඊළඟ වටේට යන්න ලැබුණොත් මොකද කරන්නේ? හොඳ තරගයක් දෙනවා. හොඳ තරගයක් දෙනවා. ඒක තමයි රොෂෙල් මේ එන පුංචි තරු හැම කෙනාම බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම තරගයේ ජයග්‍රහණයට වඩා මේ අත්දැකීම අතිශය වැදගත්. ඔබට මතක් කරන්නම් අද දවසේ මේ ආකාරයෙන් අපි ආරම්භ කරන්නේ දර ලිටල් ස්ටාර් සීසන් 11 අවසන් තරගකරුවන් දහසය දෙනාගේ තරඟවාටිය අපි පවත්වන්නේ හිටිය 12 දෙනාගේ තරඟවාටියක් නමුත් අපිට සිදු වුණා තරඟකරුවන්ගේ දක්ෂතා ඉතාමත් සුපිරි නිසා 16 දෙනෙකුට යන්න 12න් 15 වයස් කාණ්ඩයේ 16 දෙනාගෙන් 8 දෙනෙක්ගේ තරඟවාටය අද දවසේදී දැක බලා ගන්න පුළුවන් ගායනින් සහ නර්තන සචිනේ එහෙනම් ඉතින් අපිට තව තරඟකරුවෝ 15 දෙනෙක්ගේ දක්ෂතා බලන්න තියෙනවා නෑ වැඩි වෙලා ගන්නතු අපි අපේ පළවෙනි නර්තන තරුවට ආරාධනා කරමු මේ තමයි යසිරු මලීෂ In the crib, ma. Drop it like it's hot. Drop it like it's hot. Drop it like it's hot. Pigs try to get at you. Park it like it's hot. Park it like it's hot. Park it like it's hot. Got the rollie on my arm and I'm pouring Chandon and I'm over best because I got it going on. Damn it.
යස්සී රූ කොහෙන්ද ස්ටාර්් කරන්න මෙහෙමයි ඉස්සලාම වගේ ටීම් එකෙන් දෙන සපෝට් එකර ලොකු කලැප් කර දෙන්න මේ රූටින් එක ට්‍රේන් කරපු එක්කෙනට කොරියෝග්‍රාෆර්ටත් දෙන්න ඕන හොඳ සපෝට් වැඩත් දෙන්න ඕන හොඳ කලැප් එකක් මරුවට කරා හොඳ කන්ට්‍රෝල් එකක් තිබ්බා ඩාන්ස් එකේ මේ එකනේ මේ හිප්හොප් ස්ටයිල් එකකින් එක එක ස්ටයිල්ස් කරා ඒක තමයි තරංගියට අදාළ දේවල් ටිකක් දාගෙන මරුවට නැතුව සුපර් ඇයි ලව් ඉට් මාක්ස් දෙන්න දෙන්නේ සද මංහිතන්නේ අද හොන්ත තෝරා ගැනීමක් කරලද අරිතකදුව මේ ගීතය බොහොම හැඟුම්බර ගීතයක් අර්ථවත් ගීතයක් ඒ අර්ථය සහ ඒ හැඟීම අපිට දැනවෙන විදිහට දූ අද ලස්සනට ගායනා කර ලස්සන මේ වේරේෂන්ස් ලස්සන කෑල් සමහර පොඩ්ඩි පොඩි තැන්තිනවා අපි ගොඩාක් සමහරලාට වේරේෂන්ස් දාන්න ඕනේ සින්දුවක. ඇත්තටම. නැද්ද? ඇත්තටම. මේ සමහර පොඩි පොඩි තැන් තියෙනවා ඒ එක තැනකින් දෙකකින් පුළුවන් අර මුළු ෆීල් එකම දෙන්න. දෙන්න. නනන තාෂා. ඇත්තටම. ඒකයි. ජයව නියමයි. ඔව් ලස්සන සින් කරා. ලස්සන සින් කරා. ලස්සන සින් කරා. තාෂා කොහොමද ලස්සන සින් කරනවා? අපි අනිත් අයත් එහෙම තමයි. ඔව්. දක්ෂ ළමයි ඉතින්. නියමයි. Thank you sir. Okay. පරිමා. Thank you sir. Thank you.
බිඳු හරිම ලස්සන නිර්මාණයක් වේදිකාව තුල දිගහැරුවානේ ස්පෙෂල් හරිම සුන්දර රාත්‍රියක් හරිම ලස්සනයි ඒ කියන්නේ මේ අප්සරාවන් අතරේ ඔබ ප්‍රධාන නර්තන ශිල්පිනිය විදිහට රඟපාද්දී ඇත්තටම මේ ඇදක් උදක් කියන්න නෑ මට වගේ නැතුනේ ඒ ලාලිත්‍යයේ ආපු ආරම්භය හරිම හැඩයි ආරම්භයත් එක්ක ඔයා එනකොට අනිත් නර්තන ශිල්පීන් එක්ක දිව්‍ය ලෝකෙකින් ගොඩ බැස්ස වගේ පෙනුමක් ආවනේ අප්සරාව තාණ්ඩව ගති ලක්ෂණ සැරින් සැරේ ඔයා පෙන්නකොට බොහොම සියුම් ලාලිත්‍ය මේ තරුණියන්ට ආවේනිකු සියුම් එළි දේවල් ඔය නැටුමට යොදලා තිබුණා ඇත්තටම මේ ඔයාගේ නැටුම ලස්සනට නිර්මාණය කරලා දීලා තිනවා කවුරු හරි ගුරුවරයා ඒක තුල ඔයා උපරිමේ ජීවත් වුණා වාඩ මං උපරිම ලකුණු දෙනවා මගෙන් දෙන්න පුළුවන් ජය වේවා ඔයා හින්දි ගීතයක් තෝරගෙන තිබුණ ලස්සන ගීතයක් අපි සියලු දෙනා ආදරය කරන ගීතයක් නේද සචිනි සියලු දෙනා ඩාන්ස් කරන්න කැමති ගීතයක් මේ ගීතය නේද චන්දනයි ඔයාට මధుරි ඩික්සිත් මතක් වුණා මට මధుරි ඩික්සිත් මතක් වුණා ඒකම මధుරි ඩික්සිත්ලා වෙන්න හදපු සචිනි ඩික්සිත්ලා මතක් වුණා ඒ කාලේ ඇයි ඇයි සචිනි ලස්සන නටනවා නේද මම මතකේ මම මෙතන ඉන්නානේ නෑ නෑ ඔයාගේ ඩාන්ස් එක මතක් වුණේ ඕකට හරි thank you sir ඉතින් දුවාෂා ඔයා ගායනා කරා මේ ගීතේ මට හිතෙනවා ඔයාගේ වොයිස් එකත් එක්ක මේ ගීතයට වඩා වෙන එකක් තෝරගන්න තිබුණා කියලා. තේරුණාද? නමුත් ඔයා ඔයා මහන්සි වෙලා ඔයාගේ පර්ෆෝමන්ස් එක හොඳට දුන්නා. ජය වේවා. එහෙමයි. Yes sir. ලකුණු 70ක් ලබා ගන්නවා දුවාෂා. ඉතින් දුවාෂා ඒ විදිහට මේ වෙලාවේ ඔන්න දැන් තමන්ගේ ඉදිරිපත් කිරීම කරලා ඉවරයි. අද අවසේ මතක් කරන්න ඕනේ තරඟකරුව 16ක් ඉන්නවා ගායනෙන් සහ නර්තනෙන් මේ අතරින් තරඟකරුවෝ අවසාන තරඟකරුවෝ 10 දෙනා ඒ කියන්නේ නිකම්ම නිකන් 10 දෙනෙක් නෙමෙයි සුපිරි 10 දෙනා අතරට එකතු වෙන මේ අපේ පුංචි තරඟකරුවෝ තමයි අපි මේ තෝරාපත් කරගන්න සූදානම් වෙන්නේ තරඟයේ හොඳම දේවල් තව බොහොමයක් තියෙනවා අපි යමු ඊළඟ තරඟකරුවට එසනම් අපි ආරාධනා කරමු අපේ මීළඟ නර්තන පුංචි තරුවට මේ තමයි සෙනු දී දිනන්නා ඕ අපේ දී ලංගර මීළණකී
ඒ ඩාන්ස එක දයන්ස එකයි ඒ පැක්කකයි ඔක්කම තියෙන එනජි ලෙවල් එක නම් මරු මන ආසමදේ අර ඒ සෝ එක සෝගම ඩාන්ස එක තියන චේන්ජර්ස් ක්වික් චේන්ජර්ස් වලට ගියා ඒක ඒ ඒක එක අපි ගෙස් කරන්න බෑච්චරට හොඳට ලස්සන්ට කොරේග්‍රප් කල තියෙන ලස්සන්ට පෆෝර්ම් කරා හොඳට එන්ජෝයි කරලා ඉට වස් නයිස් ට වට් සම්තිල තැක අදනස ඔව ඇත්තරම මේ සෙනුදී ඇස් බැඳුමක් කරේ කියල මට හිතෙන් ලස්සන සිම්පල් ස්ටෙප්ස් ගොඩක් කරගන රංග බාන්ඩ භාවිතයේ චාම ලස්සනයි ඒව උපරි මේ පාවිච්චි කරලා මේ ඇක්තක හොඳර ෆිල් කරාවයා ඒ තුළ ඔයා ලස්සන්ට බැබලුණා අරිම ලස්සනයි ජයවා සිනිහසින් රස හැඟුමල් පුබුදලා Midoli Niyama Sunflower Oil Yahaguna Sapiri Midoli Vitamin A, D, Saha E Samaga Yahaguna Ye Vishwasaniya Venasa Midoli Thank you.
හිතා මං හිතනවා අද ඔයා නිවැරදිව ගීතය ගායනා කරා. නිවැරදි ගායනා. ඒත් පුතා මට පෞද්ගලිකව හිතෙනවා අපි කතා කරා ඒ ගැන. තව එක නෝට් එකක් උඩට يعني එක පිච් එක තව පොඩ්ඩක් උඩට දැම්මනම් තව පුතාට හොඳට ඔයිටත් වඩා හොඳට කියන්න පුළුවන් වෙයි කියලා. හැබැයි පුතා වෙනදා වගේම අද ලස්සනට ගීතය ගායනා කරා. ගීතේට සාධාරණය පුතා හොඳට ඉෂ්ට කරා. Thank you sir. Thank you sir. තමන් යම්කිසි මාතෘකාවක් තෝරගෙන වේදිකාවට ඒක නැවත ප්‍රතිනිර්මාණය කරද්දී චලනත් එක්ක ඒක මිනිස්සුන්ට දැනෙන්න ඕන. ඔයාගේ සඳකිඳුරු ජාතකය අපිට දැනුණා සත්‍යද නේද? ඒ ප්‍රේමය ඊට පස්සෙ විච්ච ඛේදාන්තේ සම්පූර්ණ දේව අපිට දැනුණා. ඒ නැටුම තුල මම ඔයාලට කියන්න යන්නේ වෙන දෙයක් මේ අවසානය. ඒ තුල ඔයා පාවිච්චි කරපු මුද්‍රාවන් එමෙතන් උඩරට නැටුම් ශෛලියෙන් කරපු දේවල් ඒවා හරි පිරිසිදුයි. හරි ලස්සනයි. සමස්තයක් විදිහට තිසෙනි හැමදාම ගේන්නේ බොහොම කලබල නැති බොහොම ලාස්‍ය වූ නටුම් ක්‍රමවේදයක් තමයි මේ වේදිකාව උඩ ඔයා පෙන්වන්නේ. මම පෞද්ගලිකව හිතනවා ඔයා තේරුණොත් ඊළඟ වටයකට දැන් ඔයා තව අප්ඩේට් වෙන්න ඕන. හැමදාම දකින මුද්‍රාවල් ටිකයි හැමදාම දකින මේ හැඩ ටිකෙන් තව ටිකක් එහාට පැනිය යුතුමයි. හැබැයි මම ඔයාව හෝල් කරනවා. මට ඔයාලට ලකුණු දෙන්න බෑ. දැන් අපි චුට්ටක් ඉන්න වෙනවා. මොකද කෙවින් හෝල් කරන්න යනවා. හොඳයි හෝල්ඩ් වුණා. පිටක් හෝල්ඩ් වුණාද? හා මේ ඔක්කොම හිත හෝල්ඩ් වෙලා තින්නේ. කමක් නැහැ. තව තරංකරු ඉන්නවා. මේගොල්ලන් ඔක්කොගිම ඉදිරිපත් කිරීම වලට අවසානයේදී අපිට බලන්න පුළුවන් කොහොමද ලකුණු ලැබෙන්නේ කියලා. හරි සචින් එහෙනම් අපි ආරාධනා කරමු අපේ ඊළඟ පුංචි තරුවට. මේ තමයි සදෙවුනි දෙනුසරි.
සදේ වුණේ මෙහෙමයි. ඔයා ඔයා ගීතේ හොඳට ගායනා කරා. ඔයා සමහර වේරියේෂන්ස් ලස්සට ගායනා කරා. ගීතේ සමස්ත අපි ඒ කියන්නේ සම්පූර්ණ ගීතේ සමස්ත ගත්තම වාසේ මරු. නමුත් අන්තරා කොටස වර්ස් එකේදී වාට වර්ස් එක ෂුවර් තිබුණේ නැහැ. එකපාරට මට තේරුණා වර්ස් එකේ කොන්ෆිඩන්ස් නැති වුණා එකපාරට. ඔයාට මම දන්නේ නැහැ ඇයි ඒ කියන එක. ජයවා හොඳට ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඉතින් ඉස්සරහට නේද? අනිවාර්යයෙන්. අපි ලකුණු දෙමු වාජි. ලකුණු දෙමු අපි. Thank you. Very nice, very nice, very beautiful. මං හිතන්නේ දෙයන්ස තව සමහර තැන්වල පොඩක් ෂුවර් නෑ. මේ මිස් වුණා මොනාරි එක ෆ්ලෝ එක ලෙස් වෙනවා හරි මොනාරි සමහර ස්ටෙප්ස් පොඩක් මිස් වුණා. හරිද? ඕක බය වෙන්න එපා. ඕවා වෙනවා. අපිටත් ඒවා වෙනවා. මේ හැබැයි අර අර කොන්ෆිඩෙන්ස් එක ෆුල් ටයිම් තියාගන්න බලන්න ඕනේ. ඕකේ? ආගේ පර්ෆෝමන්ස් එක මරු. ඕකේ, කොරියෝග්‍රාෆි එක හොඳයි. ඒ තියෙන ඒ කියන්නේ මම හිතන්නේ චන්දස සමාඩ කියයි මේ මේ ටෙක්නික් පැත්තෙන්. ඕකේ. මෙහෙමයි දෙහන්සා, මේ දැන් ඔයා නටද්දී සමහර තැන්වල ශාස්ත්‍රීය නැටුම් කොටස් දැම්මනේ නේ. ශාස්ත්‍රීය නැටුම් කොටස් කරානේ. ඒවා හරියට පිළිහිටවන්න ඕන. ඔයාගේ ලස්සන අක්කලා ටික ලස්සනට එක නටද්දී ඕගොල්ලොත් ඒ ආත් ඒ ගානට මේවා හරි තැන්වලට ස්ථානගත වෙන්න ඕනත්. හිතන්නේ ඒව තමයි ඔය කෙවින්ස කියන්නේ ඒ පැත්ත ගැන හිතන්න ඕනේ. ආ ගණ්ඩ තැන් බලන තැන් මේවා යවන තැන් ඒව හරි හරි තැනට ස්ථානගත වෙන්න ඕනේ. ඒව ගැන ටිකක් හිතන්න ඕනේ. ඒක තමයි සර් කිව්වේ. ඉතින් ලස්සන ඇක්ට් එක. කොහොමද අපේ ලිටල් ස්ටාර් පුංචි දක්ෂින්ගේ වැඩ? සිංගින්න වගේම ඩාන්සින් අයත් එකිනෙකාට දෙවෙනි නෑනේ.
දෙරණ ලිටල් ස්ටාර් වැඩසටහනට ප්‍රධාන අනුග්‍රහය දක්වන්නේ හෝලික්ස්. ඔයාලා ආසම මෝල්ට් සහ කිරි යහගුණය ඇතුළු වැදගත් පෝෂී පදාර්ථ 23කින් හෝලික්ස් සමන්විතයි. හෝලික්ස් චොක්ලට් රසයනුත් තියෙනවා. තවත් දක්ෂින් ඉන්න ඔයාලගේ දක්ෂතා පෙන්වන්න බලාගෙන අපිත් එකම රැඳිලා ඉන්න. සෙනෙහසින් රස හැඟුමන් පුබුදලා Medoli නියම sunflower oil යහගුණ සපිරි. Medoli vitamin A, D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස. Medoli. පසුදු පුතා මං හිතන්නේ අද තෝරාගත්තු ගීතය ඔත්තට ශිල්ප දාලා ගායනා කරන්න පුළුවන් ගීතයක් ඕක. මං හිතනවා අද නිවැරදිව ගායනා කරනවා. නිවැරදිව සහ තව අලුතෙන් ඔයා මේකට ඔයාගේ අතුණු යම් යම් දේවල් එකතු කරලා ඔයා ලස්සනටම ගායනා කරා. දැන් මට දැනුත් මේ වෙලාවෙත් හිතන දෙයක් තමයි තව පොඩ්ඩක් පිච් එක පොඩ්ඩක් උඩට ආවනම් මේ ගීතේ තියෙන හැඟීම අර ඉස්සර ස්පේෂල් සර් කිව්වා වගේ ඒ හැඟීම තව ටිකක් ඔයාට මේ දෙන්න තිබ්බා. හැබැයි ගීතය ඇතුළත ඔයා ලස්සනට ගීතය ගායනා කරා. Thank you, sir. Thank you.
වහන්සේගේ අනපරදි අරමුණු පෙරහර මංගල්‍යයක වර්ණාලයි මේ. ම ලස්සන නර්තනය දනවා එක මම දැක්ක සුවිශේෂත්ව තමයි ආරම්භේදි පොඩි ඉන්දියානු හඩයකුන් එක් ඇවිදිල්ලා ඔය අපේ සම්ප්‍රදායක නර්තනයට ලස්සන්ට ප්‍රවිෂ්ට වුණා. එතනද ගජගාවන්නම බොහොම බරට නටලා විෂ්ණු සෞදම නැටුව මහිතන්න එමට මතක හැටිට පත්තිනි සෞදමත් අන්තිම නැටවා කොටස් කොටත් සැරගෙන නටත්දවා මැනවින් උඩරට නැටුමෙන් හරිම ලස්සන්ට පහදර නැටුමට වෙනස් විච්ච එක හරි ලස්සනයි. ඒක මැනමින් ඉගෙනගත්තු කෙනකට තම එම දෙයක් කරන්න පුළන්. ඒක සුවිශේෂී දක්ෂකම. ඔබ ඇත්තරම හොඳ තරගයක් දෙන්න පුළන් නර්තන ශිල්ප. ලක්ෂණු අනු පහක් ලබාගන්න අතසකි. මේ ලක්ෂණු ලැබෙද්දි පිට පස්සෙන් සදට තැ හොයිද උස්ම සදවා කියලා. මේක ඇවිල්ලා මේ ප්‍රශල් තීම්වර්ක් එක අපි සිතුකිගේ මේ දක්ෂතාවෙන් මෙතන දකිනවා වගේම මේ තැනට එන්නේ ගුරුවරු දව්වෙනවා වගේම මේ බැකප් ඩාන්සර්ස්ලා මේ හැම දෙනාම ලොකු උත්සාහයක් දරනවා. මේ ඇඳුම හදන කෙනාගේ ඉඳම්ම ලොකු උත්සාහයක් කැපවීමක් දරනවා. ඉතින් ඒ වගේ තීම්වර්ක් එක සාමූහික කණ්ඩායමක ප්‍රයත්නයක් තමයි අපි මේ විදිහට දකින්නේ. අපි සූදානම් එවන් ප්‍රයත්නයක තවත් ප්‍රතිඵලයක් බලන්න ගායන අංශේ. එසේනම් අපි ආරාධනා කරමු මේ හිමශ්‍රා අමනුගම. Thank you.
මාස්රා ඔයා ඔයා මහන්සිර ඔයා ඇක්ට එකක් කරා ඔයා පෆෝම් කරා ස්ටේජ්ජික පාවිච්චි කරා එක්කොම හොඳයි. නමුත් සිින්දු තෝරා ගනිද්දී මේ ගීතය ප්‍රශ්යන් නෑ ඔයාට කොන්ෆිඩන්සි එක හොඳටම තියෙන ගීතය කියන්න ඕන බව. හරිද සිගින් වලදී ඔයිට වඩාවා හිතන්න වෙනවා බව. මේක මේන් තිං සිගින්නවාගේ. හරි අපි බලමු. අපි මම පොඩ්ඩක් බලන්න ඕනේ වාසිය නිසාම හෝල්ඩ් කරනවා මේක. ඒක හොඳයි. හෝල්ඩ් කර. හරි? පස්සේ දෙන්න. හා? හා සර්. සෙනෙහසින් රස හැඟු මල් පුබුදලා මෙඩෝලි නියම සන්ෆ්ලවර් ඔයිල් යහගුණ සපිරි. මෙඩෝලි විටමින් A, D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස. මෙඩෝලි මිනි හොඳ පෆෝමන්ස් එක. ඕකේ. මෙහෙමයි. ඇක්ට් එකක් වශයෙන් හොඳයි. ඔයාගේ මුළු කොටස තමයි මම හුඟක් ඔයාගේ ස්ටාර්ට් එකේදී ලස්සන්ට ඒ ස්ටෝරි ලයින් එකයි ඔක්කොම ආවා. ඔයාගේ හොඳ ස්කිල්ස් ටිකක් දාගත්තා. ඒ ඔක්කොම හොඳයි. මට පොඩි පොඩි මේකක් තියෙන්නේ මැද කොටස. දැන් තව පොඩ්ඩක් මූමන්ස්
two movement. Okay. ඒ storyline එක තවත් improve වෙන්න ඕනේ. තවත් නැටුමෙන් උයි through dance I would like to see more movement. නේද චන්දන? I don't know චන්දන සර් තියයි මං හිතන්නේ. But act එකක් වශයෙන් ගත්තම very nice. Okay. රූපවාහිනී මාධ්‍යයෙන් බලන් ඉන්න කෙනාට කතාව ප්‍රවෘත්තිය මෙන්න මේකයි මේ කෙටියෙන් ඉදිරිපත් කරන්නේ කියන එක තව දැනෙන්න ඕන කියන එක තමයි සර් ඔබට කිව්වේ. නැතුව නැටුමේ අඩුවක් නෙමෙයි. සුභ ප්‍රාර්ථනා කරනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. හැබැයි මම නම් හෝල් කරනවා පොඩ්ඩක්. මට සංසන්දනය කරන්න ඕන. අනෙක් නර්තන ශිල්පීන් සහ ඔබගේ නර්තනය, ඔබගේ ස්ක්‍රිප්ට් එක නැත්තම් මේ කොරියෝග්‍රාෆි එක කොහොමද අනිත් ඒවත් එක්ක තරඟ කරන්නේ කියලා. එනිවේ සුභ ප්‍රාර්ථනා කරනවා දුවා. ඇතර මංහිතන්න ස්තරම් ගායන ඒ ගීතයට අදාළ හැඟීම සහ ඒ ගීතර අදාළ ගැයුම මංහිතනවා ආලාප්ක මුල ආලාප්ක නිවැරදිව රාග
මොකක් මේ ගීතේ? බීම් පලාසි වලට එනවා ආයි යනවා. බීම් පලාසි වලට එනවා ආයි යනවා. ඒ වගේ ශාස්ත්‍රීය ගායනයක්. ශාස්ත්‍රීය ගායනයක් නිවැරදිව දුව ගායනා කරා. ඇත්තටම අක්කොල සන්නාදයක් දෙමු ඇයට ඒ ගීතේ ඒ ආකාරයට ගායනා කරා. සෑහෙන මහන්සියක් මට තේරුණේ විදිහට තනියෙන් හොඳ සටනක් දුන්නා ඔයා. කියන්නේ හැබට නටන්න තනියෙන් හොඳ සටනක් දුන්නා. ලොකු ලස්සන ගෲප් එකක් හිටියා ඒක වෙනම දෙයක්. හැබැයි ගෲප් එක කොහොම නටද්දී ඔයා කැපිලා පේන විදිහට හැඩ නැටුම් තිබුණා ඔයාගේ. යන්න එක තමයි මේන් දේ. ඔයාගේ නටුම තුළ හොඳ හැඩ නැටුම් තිබුණා. අපි බලමු ලකුණු දෙමු නේද? කෙමෙන්ට මොකක් තියනවද කියන්නේ? නැහැ. ලක්ෂණ 75ක් ලබා ගන්න උෂානි. හොඳයි, එහෙමනම් දැන් අපිට විනිශ්චය ලබා ගන්න. ඒ කියන්නේ අද දවසේ වැඩිම ලකුණු ලබාගෙන අවසන් සුපිරි දස දෙනා අතරට එකතු වෙන තරංකරුවන් පස් දෙනා බැගින් තෝරගන්න වෙලාව හරි. අපි වැඩි වෙලා ගන්න යනවා පුංචි විරාමයකට. මේ ශ්‍රී ලාංකීය පුංචි දක්ෂින් අභිෂේක ගන්වන ගායන නර්තන තාරකා පරාදිසය. There are a little star season 11. සෙනෙහසින් රස හැඟුමන් පුබුදලා Medoli නියම sunflower oil යහගුණ සපිරි. Medoli vitamin A, D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස. Medoli. ශ්‍රී ලාංකේය පුංචි තරු අභිෂේක ගන්වන ගායන හා නර්තන දක්ෂතා පාරාදීසය. There are a little star season 11. වයස අවුරුදු 12 පහළ වයස් කාණ්ඩේ කවුද අවසන් සුපිරි දස දෙනා අතරට එකතු වෙන්නේ? අද තමයි ඔන්න අවසන් තීරණය අපි ඔබට කියන්න සූදානම් ඉන්නේ. මේ වෙනකොට තරංකරුවන්
අට දෙනෙක් ගායනංශයෙන් එත් එකම තරංකරුවන් අට දෙනෙක් නර්තනංශයෙන් තරංකරලා අවසන් මේ අතරින් පස් දෙනා බැගින් අද දවසේ අවසන් සුපිරි දස දෙනා අතරට එකතු වෙනවා. සචිනේ, ඊට කලින් අද අපිට හැමෝගම ලකුණු හම්බුන්නේ නෑනේ. ගායනංශයෙන් සහ නර්තනංශයෙන් කීප දෙනා බැගින් හෝල්ඩ් වුණා. අපි දැන් බලමු මේ හෝල්ඩ් වෙච්ච කට්ටියගේ ලකුණු ප්‍රමාණයන් කොහොමද කියලා. ගායනංශයෙන් හිමාශ්‍රා අමනුගම එන් ඉදිරියට ලකුණු 15ක් ලබාගෙන තියෙනවා මේ වෙනකොට. ඩ්‍රීම් ස්ටාර්ස් ලාගෙන් අපි බලමු අපේ විනිශ්චය මණ්ඩලය කොපමණ ලකුණු අයට ලබා දෙනවද කියලා. ලකුණු මේ පැත්තෙන් 55යි, සම්පූර්ණ ලකුණු 70ක් හිමි කරගන්නවා හිමාශ්‍රා. එසේනම් අපි බලමු නර්තනංශයෙන් ලකුණු හෝල්ඩ් කරපු පුංචි තරු කවුද කියලා. තිසනේ නුහන්සා එන්න ඉදිරියට, එවාගේම දෙව්මිනී වාසන, චන්දන සර්, කෙවින් සර්. අපි ලකුණු බලන්න ඕනේ. අපි මුලින්ම බලමු තිසනේ නුහන්සාගේ ලකුණු ප්‍රමාණය. අපේ සිටි ඔෆ් ඩාන්ස් ඩාන්සර්ස් ලාගේ ලකුණු 20ක් ලැබිලා තියෙනවා. කෙවින් සර් මේ පැත්තේ ලකුණු 65යි. ඒ අනුව මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 85යි. එසේනම් අපි බලමු දෙව්මිනී වාසනාගේ ලකුණු ප්‍රමාණය. ඇයත් සිටි ඔෆ් ඩාන්ස් ඩාන්සර්ස් ලාගෙන් ලකුණු 15ක් ලබාගෙන ඉන්නවා. මේ පැත්තේ ලකුණු 70යි. ලකුණු 75ක් ලබා ගන්නවා දෙව්මිනී වාසනා. හොඳයි, ඒ විදිහට ලකුණු ලැබෙන්නේ අනුව අපි බලමු ගායනය සහ නර්තනංශයෙන් අවසන් සුපිරි දස දෙනා අතර එකතු වෙන්නේ කවුද කියලා. යනුව තරගේ ස්වභාවය තමයි මේක. කෙනෙක් ඉදිරියට ඇද්දී තව කෙනෙකුට අඩියක් පස්සට තියන්න වෙනවා. නමුත් මේ අඩියක් පස්සට තියනවා කියන්නේ තව අඩි දෙකක් ඉස්සරහට තියන්න හොඳ ශක්තියක් ලබා ගන්නවා. මොකද මේ ලැබුණු අත්දැකීම හැමදාම නෑ, හැමතැනම නෑ. ඉතින් තරගෙන් අද දවසේ ගායන අංශයෙන් සමුදෙන පුංචි තරු තුනක් ඉන්නවා. දුවාෂා සෙව්මිනි, එත් එක්කම පසින්දු මල්ල ආරච්චි, හිමාශ්‍රා අමනුගම. ඔබ තිදෙනාටම අපේ සුබ පැතුම් එකතු කරන අපි නැවතත් මුණ ගැහෙමු. එසේනම් නර්තනංශයෙන් අද දවසේ තරගයෙන් ඉවත් වන පුංචි තරු කවුද කියලා කියන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ප්‍රථමයෙන් දෙහන්සා දෙව්හාරා, එවගේම තමයි මේ තරගේ ස්වභාවය අනුව අපිට තරගකරුවන් පස් දෙනා ඉදිරියට යැවීමට හැකියාව තියෙන්නේ. නමුත් අද දිනේදී 4 දෙනෙක් තරගයෙන් සුපිරි දස දෙනා අතරට තේරිපත්ව අවසන්. තව එක් තරගකාරියකට හෝ තරගකරුවෙකුට අවස්ථාව තියෙනවා සුපිරි දස දෙනා අතරට එකතු වෙන්න. චන්දන සර්, කෙවින් සර් සම ලකුණු ලබාගත් 3 දෙනෙක් සිටිනවා. ලකුණු 75 ලබා ගත්තා. හා, එසේනම් ආරාධනා කරනවා තරගකරුවන් 3 දෙනාට ඉදිරියට එන්න කියලා. සෙනුදි දිනන්‍යා, දෙව්මිනී වාසනා, උෂානි මලීනා. චන්දන සර්, කෙවින් සර් ලකුණු 75 බැගින් ලබාගෙන ඉන්නවා මේ 3 දෙනාම. ඔව්, මේ 3 දෙනාම ලොකු තරගයක් දුන්නා. ලකුණු 75 ගානේ සමාන වෙනවා කියන්නේ බොහොම තරගකාරී ස්වරූපයක හිටිය මේ 3 දෙනා. ඒ 3 දෙනා අතරේ එතනදී විනිශ්චය මණ්ඩලයේදී අපට තීරණය කරන්න වෙනවා වඩාම ඉදිරි තරඟ වාරයේදී අපට තව තව දේවල් දකින්න ලැබෙන්නේ නැත්නම් තව දේවල් නිර්මාණය වෙන්නේ. මොකද නැටුම විතරක් නෙමේ, ෆේෂල් එක්ස්ප්‍රෙෂන්, ඩාන්සින්, ඒ කියන්නේ මූවමන්ට්ස් කොහොමද පාවිච්චි කරේ, කොහොමද කන්සෙප්ට් ඩිවලප් කරේ අපි මේගොල්ලෝ, ඒ ඔක්කොමත් එක බැලුවාම සහ ඒ මොන දේ වේදිකාවට නිර්මාණය වුණත් අපට වටින්නේ බබාව, නැට්ටුවාව. ඒ කියන්නේ කාගේද හොඳටම වැඩේ අද කරේ කියන එක තමයි බලන්නේ. එතනදී අපි විනිශ්චය මණ්ඩලයේ කෙවින් සර් සහ මම සහ අපි හැමෝම තීරණය කරනවා උෂානි මලිනව ඉදිරියට යන්න. එයානුව අද දිනේදී සුපිරි දස දෙනා අතරට
උෂානි මලීනා ඔබ එකතු වෙනවා. එවගේම සෙනෙදි දිනාන්‍ය දෙවමිනි වාසනා ඔබ දෙදෙනාට තබ සුපබතනවා. ආයෙත් එකතු වෙමු අපි හැමෝම. හොඳයි. එහෙමනම් අද දවසේ මේ විනිශ්චය අවසානයේදී ඔබට මතක් කරන්නට ඕනේ දෙරණ ලිටල් ස්ටාර් අවසන් සුපිරි දස දෙනා අපි තෝරා පත් කරගෙන අවසන්. ඒ කියන්නේ මේ වේදිකාවේ තවත් පෙරලිකාර වෙනස්කම් සමගින් ඔබත් එක්ක ලබන සතියේ මුණ ගැහෙන්නටයි අපි සූදානම් වෙන්නේ. හැමදාමත් අදියරෙන් අදියර අපි අලුත් අලුත් නව්‍යතාවන් එක තමයි මේ වේදිකාව ඔබට අරගෙන ආවේ. ලබන සතියේ තවත් ඔබ පුදුම වේවි. අන්න ඒකත් මතක තියාගෙන ලබන සතියේ සෙනසුරාදා මුණ ගැහෙමු. මේ ශ්‍රී ලාංකීය පුංචි දක්ෂින් අභිෂේක ගන්වන ගායන නර්තන තාරකා පාරාදීසය. There are a little star, season 11.